सिंहले यूट्यूब चैनल इन हेमंदनाम अदत् आदर सादर पीलिगा अपे तवत् अलुत वीडियो विविध सापराधीवन नगर ये नगर प्रदेशवासी वगेम ये नगरेट संचारक अणतुदायक दया ये वगे क्रिया ओनेम कलापेक सामेट अतिवेहकि मारांतिक तर्जन अपराध दर्शन तीन चिट्टपटी वाल ओनितर बल्लैतिने इध मेव विशाल तिरवल इतम लसंट पेन्नवाट मेव सिद्धुड़ देवा मेव एत्त जीवितेना इच्चर प्रिय जनक नह इथिंगेनिसा वाला लोकेतीन भयानक नगरगने दनगनिनक हुंदायिकेला अद सीहले यूट्यूब चैनल के अपिट हितुना वा लोकेतीन मे वगे मारांतिक नगरगण दनगनीन दियोत् वाट पुलुवन् वागे पूर्ण आरक्षाव वाटम सलसगन्न उदाहरणयक् विदिहट किवोत् वा पौले कट्टयत् एक्क संचारयक् यनवा किला हितुमुको मे वगे नगरेकट इथिंग वाट पुलुवन् वा वेडि वदिन्ने नेति वाहनयक् पाविच्चि करला मे वगे नगरेकट यन्न इतिं मे वीडियो का आप कतारण बलापुरुत्तिला इन्ने लोकेतीन भयानकम नगर कीहिपयक् गैन एवगेम तमाई वा पौले कट्टयत् एक्क मे वगे नगरेकट कोहोमद अतुल वेन्ने कियलात् अपि मे वीडियो का हरहा कतारण बलापुरुत्तिला इन्नवा इतिं ओक्कोटम कलिन पल्लह तीन रत्तु पाट सब्सक्राइब बटन एक ईक क्लिक करन्न ईट पस्से ईट हेंतेन नोटिफिकेशन बटन एक ऑन करगन्न एतकोट अपि अलुतेन वीडियो एक दाबु गमन्म ओया लंकट गेन्न गन्नत् पुलुवन् එහෙනම් අද අපි කතා කරමු මහජන ආරක්ෂාව සහ අපරාධ යුක්තිය පිළිබඳව පුරවැසි කවුන්සලයේ වාර්තාවට අනුව සැදුණු ඒක පුද්ගල මිනිමරුම් අනුපාතය වැඩිම ලෝකයේ මාරාන්තිකම නගර කිහිපයක් ගැන ඉතින් මුලින්ම මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මෙක්සිකෝ වල තියෙන ටිජුආනා කියන නගරය පිළිබඳව. ටිජුආනා නගරය කියලා කියන්නේ මිනිසුන් ලක්ෂයකට මිනිමරුම් 138ක් වෙන ලෝකයේ තියෙන භයානකම නගරයක්. මේ නගරයේ දවසකට පුද්ගලින් 7 දෙනෙක් විතර මිය යනවා. මේ නගරයේ දුප්පත්කම සහ ස්ත්‍රී දූෂණ මිනිමරුම් සහ පැහැර ගැනීම වැනි ප්‍රචණ්ඩකාරී අපරාධ වලට ඉතාමත් ප්‍රසිද්ධ නගරයක්. මෙතන ප්‍රචණ්ඩකාරීත්වයට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ විවිධ ජාවාරම් කල්ලි ඒ වගේම තමයි මිනිස්සුන් කරන විවිධ මද්‍රව්‍ය වෙළඳාම් මෙන්න මේ වගේ දේවල් තමයි මේ ප්‍රචණ්ඩකාරීත්වයට බලපෑම් වෙලා තියෙන්නේ මේ ප්‍රචණ්ඩකාරීත්වයට මේක විතරක්ම නෙවෙයි හේතුව මේ ප්‍රචණ්ඩකාරීත්වයට තවත් හේතුවක් තියෙනවා ඒ තමයි සිනාලෝවා සහ ටිජුආනා කාල්ටන් අතර තියෙන එදිරිවාදී කම ඉතින් අපේ ලිස්ට් එකේ පළවෙනි තැන හම්බෙන්නේ මේ ටිජුආනා කියන මෙක්සිකෝ වල තියෙන නගරයට अंक दिख मेक्सिको में एकपुल्को नगर एकपुल्को नगर के अन्े लोकेतीन भयानक स्थान मे नगरे मद्रव्य आयुध वीधिवल हेमतनम दकीन पुलवा देवा मे प्रदेश असल्यसी प्रदेश लोस्लोकनी खालीवल बलकोट मे नगरे वेडियमे गातको कपंकारो मोटरतोर मे वगे काट्य मे नगरे प्रचंडकारी सा ලක්ෂයකට මිනිස්සු 111ක් වගේ ප්‍රචණ්ඩ කාර්යීත්වය නිසා මිය යනවා මේ නගරයේ ඉස්සරනම් සංචාරකෙන්ට හොඳ තැනක් නමුත් මේ වෙනකොට නම් ප්‍රචණ්ඩ කාර්යීත්වය නිසා එහෙම වෙලා නැහැ සංචාරක කර්මාන්තයේ විනාශයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ පාලනය කරගන්න බැරි ප්‍රචණ්ඩ කාර්යීත්වය සංචාරකයෝ විතරක් නෙමෙයි මේ පැත්තේ ජීවත් වෙන ප්‍රදේශවාසීනුත් මේ පැත්තේ ජීවත් වෙන්නේ ඉතාමත් බයයි ඒ වගේම තමයි මේ නගරයේ ජීවත් වෙන ව්‍යාපාරිකයෝ තමන්ගේ ආරක්ෂාව සපයගන්නේ ඒකට ගෙවීමක් කරලා. දැන් මම මේ කියන්න හදන දේ විහිළුවක් වගේ වුණාට මම මේ කියන්නේ ඇත්තම දෙයක්. වාට මේ නගරේ සංචාරය කරන්න ආසාවක් තියෙනවා නම් වාට සංචාරය කරන්න වෙන්නේ වෙඩි නොවදින වාහනයකින්. ඉතින් ඒ කතා කරේ අපි අපේ ප්ලේලිස්ට් එකේ දෙවනි ස්ථානය ගැන. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ වෙනිසියුලාවේ තියෙන කැරකස් කියන නගරය පිළිබඳව. මේ කැරකස් කියන නගරය 2017 දී ලෝකයේ තියෙන භයානකම නගරය ලෙස නම් කරලත් තියෙනවා. ඒක මේ වෙනකොටත් ලෝකයේ තියෙන භයානකම ස්ථාන අතරින් තුන්වෙනි ස්ථානය ගන්නවා. මේ නගරෙත් මිනිස්සු ලක්ෂයකට 100ක් වගේ මිනිමරුන් සිද්ධ වෙනවා. මේ නගරේ නම් ප්‍රචණ්ඩකාරීත්වය වැඩි වෙන්නේ දරිද්‍රතාවය සහ නීතිය හා සාමය දුර්වල වීම හේතුවෙන්. ඉතින් මේ නගරය ලෝකයේ දැනට තියෙන භයානකම තුන්වන නගරය වෙනවා මේ වෙනකොට නම්. එනිසාපේ ප්ලේලිස්ට් එකේ තුන්වෙනි තැනට මේ නගරය මම තෝරගත්තා. සියුඩාඩි වික්ටෝරියා. මේ තියෙන්නේ මෙක්සිකෝවේ තියෙන තවත් නගරයක්. මිනිසුන් ලක්ෂයකට 86ක් වගේ ඝාතන මේ නගරයේ සිද්ධ වෙනවා. ඉතින් මෙක්සිකෝවේ තියෙන මේ නගරයත් ලෝකේ තියෙන භයානකම නගරවලින් තවත් එකක්.
ගාතක විවාහ අපරාධ කණ්ඩායම් පොලිසියත් එක්ක වගේම හමුදාවත් එක්ක වෙච්ච වෙඩි හුවමාරුවකින් තමයි මේ නගරේ ප්‍රචණ්ඩකාරීත්වය ආරම්භ වෙලා තියෙන්නේ. මේ නගරේ හැමතැනම වගේ අපිට දකින්න ලැබෙන්නේ ජාවාරම් කණ්ඩායම්. ඉතින් මේ ජාවාරම් කණ්ඩායම් අතර නිතර නිතරම ගැටුම් ඇති වෙනවා. ඒ වගේම තමයි බන්ධනාගාරවලත් මේ ගැටුම් සිද්ධ වෙනවා. අංක 5 මෙක්සිකෝවේ කුයිඩාඩි ජුවාරෙස් ඉහළ අපරාධ අනුපාතයක් නිසා එහි සංචාරක ව්‍යාපෘතිය එහෙම් පිටින්ම නැවතිලා තියෙනවා. මේ නගරයත් මිනිසුන් ලක්ෂයකට 86ක් වගේ ඝාතන සිදුවන නගරයක්. මේ නගරේ නම් මෙක්සිකෝවේ කාන්තාවන් සඳහා නරකම ස්ථානයක්. කොහොම වුණත් මේ ප්‍රචණ්ඩකාරීත්වය එක්සත් ජනපදයේ වැසියන්ට නම් විශේෂ ඉලක්කයක් වෙන්නේ නැහැ. මංකොල්ල කෑම්, සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් සංචාරකයන් වඩාත් දැනුවත් විය යුතු නගරයක් තමයි මේ නගරය. මේ නගරයේ ඔබ සංචාරය කරනවා නම් පොලිසිය පිහිට විතරක් පතල මදි. ඒ තරම් අවනීතියක් තමයි මේ නගරේ නම් තියෙන්නේ. ඉරාපුවාටෝ කියන්නේ මෙක්සිකෝවේම තියෙන තවත් නගරයක්. ඒ ලක්ෂ 4කට වඩා ජනගහනයක් සහිත මධ්‍යම ප්‍රාන්තයේ මෙක්සිකෝවේ නගරයක් වුණත් මිනිසුන් ලක්ෂයකට 81ක් වගේ අනුපාතයකින් මෙහි මිනීමැරුම් වෙනවා. මේ නගරේ ප්‍රචණ්ඩකාරීත්වය ඇරඹෙන්නේ සැන්ටා රෝසාද ලීමා කාටෙල් සහ ජිලිස්කෝ කාටෙල් නව පරම්පරාවේ ඇතිවන යුද්ධයක් නිසා. මෙහෙත් නිතර නිතරම ජාවාරම් කණ්ඩායම් අතර සටන් ඇති වෙනවා. ප්‍රදේශයේ තියෙන පොලිසිය මේ කාරණේ ෆෙඩරල් රජයට තමයි පවරලා තියෙන්නේ. ඒත් ෆෙඩරල් රජයටවත් තාම මේ ප්‍රචණ්ඩකාරීත්වය පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ ප්ලේලිස්ට් එකේ 7 වෙනි තැනට තියෙන්නේ සියුඩාඩි ගුවානා කියන වෙනිසුවේලාවේ තියෙන තවත් නගරයක් ගැන. වෙනිසුවේලාවේ තියෙන ප්‍රධානම කාරණේ වෙන්නේ මිනීමැරුම් සහ ප්‍රචණ්ඩකාරීත්වය. සියුඩාඩි ගුවානා කියන්නේ වෙනිසුවේලාවේ තියෙන දෙවැනි මාරාන්තික නගරය. මේ අනුපාතයක් විදිහට ගත්තාම පස්සේ මිනිස්සු ලක්ෂයකට 72ක් වගේ මිනීමැරුම් සිද්ධ වෙනවා. මේ නගරේ දූෂණ මිනීමැරීම් සහ ලිංගික අතවර වගේ දේවල් බහුල වශයෙන් දැක ගන්නට පුළුවන්. මේ නගරේ සංචාරය කරනවා නම් ගවේෂණය කරනවා නම් ඒ කට්ටිය විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. මොකද ඒ කට්ටියට මේ නගරය මාරාන්තික නගරයක් වෙන්න පුළුවන්. මේ නගරේ ප්‍රචණ්ඩකාරීත්වය ඇතිවෙන්නේ සංවිධානාත්මක කල්ලි සහ ආර්ථික දුෂ්කරතා නිසා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ තියෙන 8වන භයානකම නගරය ගැන. ඒ තමයි බ්‍රසීලයේ නාටාල් කියන්නේ. ශාරීරික හා ලිංගික අතවර, සොරකම්, මෝටර රථ සහ ජාවාරම් ඇතුළු සියලුම අපරාධ මේ නගරේ සිද්ධ වෙනවා. මේ නගරය තවත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වුණත් නගරේ ලක්ෂයකට මිනීමැරුම් 75ක් වගේ අනුපාතයක් තියෙන නිසා සංචාරක කර්මාන්තයේ ඉතාමත් අඩුවීමක් දකින්නට පුළුවන්. අපරාධ කල්ලි සහ දරිද්‍රතාවය තමයි ප්‍රචණ්ඩකාරීත්වයට ප්‍රධානම හේතු වෙලා තියෙන මේ නගරය. අංක 9 ප්‍රෝටලීසා බ්‍රසීලයේ. ප්‍රෝටලීසා කියන්නේ ලෝකයේ තියෙන තවත් භයානකම නගරයක්. මිනිසුන් ලක්ෂයකට 69ක් වගේ ඝාතන මේ නගරේ සිදු වෙනවා. මේ නගරෙත් සංචාරක ආකර්ෂණය ලබා ගන්න පුළුවන් ස්ථාන රැසක්ම තියෙනවා. මරන්හේසස් ජාතික වනෝද්‍යානය, ලෙන්කොයිස් මේ වගේ ස්ථාන රැසක් මේ සංචාරක ආකර්ෂණය දිනාගෙන තියෙනවා. අවාසනාවට මේ ප්‍රචණ්ඩකාරීත්වය ඒ ඔක්කොගෙම තියෙන අලංකාරය නැති කරලා දානවා. ඒ නිසා ඔබ මේ නගරේ සංචාරය කරනවා නම් ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි. මීළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ වෙනිසීලාවේ තියෙන තවත් නගරයක් ගැන. ඒ තමයි සියුඩාඩි බොලිවර් කියලා කියන්නේ. මේ නගරය විශාල මුඩුක් වලින් එක් රැස් වූ නගරයක්. ප්‍රචණ්ඩකාරීත්වය, මත්ද්‍රව්‍ය, කල්ලි, ඝාතකයෝ මේ නගරේ හැමතැනම දැක ගන්නට පුළුවන්. ඝාතන අනුපාතයේ ලක්ෂයකට 69යි. මේ නගරේ ප්‍රචණ්ඩකාරීත්වයට හේතු වෙලා තියෙන්නේ ක්‍රියාකාර කල්ලි සහ දුර්වල නීතිය. ඉතින් මේ නගරයටත් ඔයා එනවා නම් ඔයාට පුළුවන් පාවිච්චි කරන්න වෙඩි නොවදින වාහනය. ඉතින් අද අපි කතා කරේ ලෝකයේ පවතින ප්‍රචණ්ඩකාරීත්වය වැඩිම නගරවල් කිහිපයක් ගැන. ඉතින් සිංහල YouTube channel එක ඔස්සේ ගෙනාපු අද වීඩියෝ එක ගැන ඔයා මොකක්ද හිතන්නේ? පල්ලහැන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේ තමයි වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ආයෙ පාර මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් ඔයාට ඉස්සරහදී දැක ගන්නට පුළුවන් වෙයි. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකක් අරන් එනකන් මම ඔයාලගෙන් සමුගන්නයි සෝදානම් වෙන්නේ. මේ වගේම වීඩියෝකින් හැමෙනකන් ඔයාට සුබ දවසක්.